நம மெர்வின் சில்வா தனதுர ஹிட்டபோ பார்லிமேந்து மந்திரி නැවත රට තුළ බෝම්බ බියක් ඇති වෙලා මේ තත්ත්වය ගැන මොකක්ද ඔබේ අදහස? මගේ අදහස අරුණාචල රට කරව නැත්තේ රට කරවපු ඇත්තෝ. දෙගොල්ලම කියන්න ඕන මට කිව්වේ නෑ, මම දන්නේ නෑ, මට මේ ගැන හොයන්න මට කවුරුවත් කිව්වේ නෑ. අන්නේ සබ්ද සුලසු වචනකින් ඉවත් කරගන්න. දැන් ඒ ජනාධිපතිවරයා අවුරු නාත්තු දේශවාගතෝනේ කියන්නේ එතුමාගේ වෘත්තියන්තල ඔක්කත් එතුමා බාරින්, ආරක්ෂක අංශ ප්‍රධානියත් එතුමා බාරින්. එතුමාට ලොකේ ඉන්න තියෙන හේතුව මොකද්ද? මේ මෝට වෙන කලේ ලොකිය හිටියනම් ලොකිය හිටි උදවියට අර විජයදාස රාජපක්ෂම එතුමා කියේ වගේ දණ්ඩනීති සංග්‍රහය යට දඬුවම් කරන්නම ඕන. රටේ සන්නද්ධ නායකයා ජනාධිපතිවරයා නීති හා සාමය භාරව කටයුතු කරේ එතුමා. එතුමාට කී දෙනා දන්නේ කියන්න බෑනේ. ඊළඟට හිටපු ජනාධිපති එතුමාගේ ආරක්ෂක අංශ ප්‍රධානීන්ටත් දන්වලා තියෙනවා නම් එතුමා ආරක්ෂා කරන්න කියලා. එතුමාට නිකිව්වා නෑ ඒ පිළිබඳව. එතුමාට තීන්දුවක් ගන්න ඕන. එතුමාට නිකිව්වයි කියන ඕන. තීන්දුවක් ගන්න ඕන. එහෙම නැතුව මේ බෝල පාස් කරන්න යන්න එපා මේ රටරෙන්නේ. ඔබතුමා හිතන විදිහට මේ තත්ත්වය මැඩපවත්වා ගන්න නම් දැන් මොකක්ද කරන්න තියෙන්නේ? දැන් මේ වෙලාවේ මම යෝජනා කරන්නේ මේ රටේ ඇතුලේ තිබෙන තත්ත්වය පිළිබඳව දේශපාලන ભેද, පස්සේ ජාති, කුල, ආගම් ભેද නැති හැම දිස්ත්‍රික්කයකම හැම ආසනයකම ආරක්ෂක කමිටු හදලා මම එකාලෝ කරා ආරක්ෂක කමිටු හදලා තමන්ගේ ගෙදර, තමන්ගේ ප්‍රදේශය, තමන්ගේ ආගමික ස්ථාන, තමන්ගේ පාරවල් මේ මුළු ප්‍රදේශයම ආරක්ෂා කරන්න වැඩිපුරක් හදාගන්න. ඒක තමයි කරන්න තියෙන ඉහළම දුක. මේක නිසා මේ දුවල පාස් කරන්න එපා. මේක මනපරි සැකයක් තියෙනවා. මෙහෙම දෙයක් ඇති වෙනාද ඇති වෙන බව දැනගෙන පොඩි දෙයක් වෙයි කියලා නිශ්ශබ්දව හිටියද මොකද UNP හැමදාම මේ රටේ කතෝලික ඡන්ද විශාල ප්‍රමාණයක්. දෙමළ කතෝලික මුස්ලිම් ඡන්දක් තියෙනවා. ඒක වහාම සොයල බැලිය යුතුයි. එහෙම මේ තමන්ගේ ඡන්ද ගොඩ වැඩ කිරීමට මේ රටේ පල්ලිවලට ආපු ජනතාව පිළිදුන්නා නම් ඒවුන් ෂේරන් ඉස්සෙල්ල ප්‍රසිද්ධි දැන් ඔය උදුකාරය මරණමයි කියන මරණ දඬුවම මේ අයටත් නව නීතියක් පාස් කරන්න ඕන. විශේෂ අධිකරණයක් සඳහා මුන් සුමානින් නඩුවාල මරව ගන්න. එච්චරයි. පොලිස්පතිතුමා සහ ආරක්ෂක ලේකම්වරයා ඉවත් කළ යුතුයි කියලයි හැමෝම කියන්නේ. ඒ අය ඉවත් කිරීමම මේ ප්‍රශ්නයට විසඳුමක්ද? පොලිස්පතිවරයා සම්බන්ධ වෙන්නේ ජනාධිපතිවරයා. එතුමා ඉස්සෙල්ල මේ පරිවිදේ දෙන්න ඕනේ ජනාධිපතිතුමා. හරි. ඊළඟට රටේ අගමැතිවරයා. ඊළඟට රටේ විපක්ෂ නායකවරයා. ඒක නිසා ජනාධිපතිවරයාට දුන්නම ජනාධිපතිවරයා අගමැති විපක්ෂ නායක අලුත් දේශපාලන පක්ෂවල සියලු නායකයෝ සැදවල බුද්ධිය තිබෙනවා සාකච්ඡා කරන්න. ආරක්ෂක ලේකම් පත් කරන්නේ ජනාධිපතිවරයා. ආරක්ෂක ලේකම් විදිහටවත් එයා සමානව කියලු. ඉතින් තාම ඒවල කවුරුවත් අස්සලා නැහැනේ. ඉතින් ජනාධිපතිවරයාගේ නොකියා උපේනෝනේ. ඇතම් අය ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි කියලාත් කියනවා. ඔබතුමා මේ කාරණයට එකගද? නෑ, ඒත් එතෙන්ද මම එතන වෙන්නේ නැහැ. දැන් ලෝකයේ දැන් නිව්සීලන්ඩ් වල බෝම්බ පිපිරුවා. රටේ නායකයෝ ඉල්ලා සුනේ නෑනේ. ෆ්‍රාන්ස් වල බෝම්බ පිපිරුවා. රටේ නායකයෝ ඉල්ලා සුනේ නෑනේ. එංගලන්තේ බෝම්බ පිපිරුවා. එංගලන්තේ අගමැති ඉල්ලා සුනේ නෑනේ. ඒ අදාළ බලධාරීන් ඉල්ලා සුනේ. අපිට කියන්න බෑ ජනාධිපතිවරයා ඉල්ලා සුනේ කියලා. මං එහෙම කියන්නෙත් නෑ. මට එහෙම කියන්න ඕන කමකුත් නෑ. එතුමා ස්වේච්ඡාවෙන් තීන්දුව කරන්න ඕනේ. ඒක අපි අඟුලෙන් නැල්ල කියලාද කරුණාවෙන් ඒගොල්ලගේ ශබ්ද ප්‍රෝෂිතු වෙන දාන්නේ නෑ, දැක්කේ නෑ, කිව්වේ නෑ. ඒ වගේ මෝඩ තකතිරු කතා කීමේ බලකින් මේ රටේ දේශපාලන. නැවත වතාවක් රාජපක්ෂ යුගයක් ගැනත් මිනිස්සු කතා කරනවා. ඒ ගැන අදහස මොකක්ද? ඉතින් රාජපක්ෂ යුගයේ බොහොම තුරුණා මිනිස්සු මැරුණා අපිත් ආණ්ඩුවේ හිටියා. දැන් එතුමාට අපි ගෞරව කරන්න ඕන අවුරුදු 30ක යුද්ධෙම කරාට. දැන් වින්සන් චර්චිල් ලෝක යුද්ධේ පින්වයි කියලා හැමදාම වින්සන් චර්චිල් යුගයක් කිව්වා. ලෙනින් යුගයක් ඕනේ කියලා මිනිස්සු කිව්වා. දැන් ලෙනින් යුගයක් ඒ රටේ නැහැ. දැන් මාවෝ ෂේකින් යුගයක් ඒ රටේ නැහැ. ඉතින් මේ අලුත් ලෝකයක් එක නවීකරණය වෙන්න ඕනේ. කැලණියේ ආරක්ෂාව ගැන තවමත් ඔබතුමා සොයා බලනවද? ඔව් ඔව්.
එතුමිය දන්නේද මට කිසිම දේශපාලන පක්ෂකින් මම සංවිධායකමලකනත් නැහැ. මම කැලණියට නුගියත් කැලණිය ගැන මම සොයනවා. මම බලනවා. මම අද විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල වැඩිම කැලණිය. ඒක මගේ හිතේ මම කෝකමම පත්තරවල දාගෙන රේඩියෝ වල දාගෙන මාධ්‍යයට දාගෙන කීකී ඉන්නේ. ඒ ഇതു සම්මානිෂ්ඨ කරනවා. කැලණිය විතරක් නෙවෙයි. එනි ගම්පහ ඩිස්ත්‍රික්කේ රට පුරාම මට පුළුවන් නම් මම මේ ව්‍යාදාමය කරනවා. ඇත්තද?